රටේ බෞද්ධින ආර්ථික අර්බුද හමුවේ ඉන්ධන ආනයනයේ සීමා වීමත් සමග ලැබෙන ඉන්ධන සීමා සහිතව නිකුත් කිරීමට විවිධ ක්‍රමවේද පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කරනු ලැබුවා. අද දින සිට ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමයේවත් QR කේත ක්‍රමයට ලියාපදිංචි වූ රථවාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බවයි විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ. QR ක්‍රමයට පරිබාහිරව ඉන්ධන නිකුත් කරන ඉන්ධන හල් පිළිබඳව 0.742123 අංකයට දැනුම් දෙන ලෙස ඔහු ඉල්ලා සිටිනවා. QR කේත ක්‍රමයේදී මේ දක්වා ලියාපදිංචි වූ රථවාහන සංඛ්‍යාව මිලියන 5 සීමාව ඉක්මවා ඇති බවද අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් පවසනවා. එසේම මේ වන විට දිවයිනේ සමස්ත ඉන්ධන පෙරුම්හල් වලින් 95% QR පද්ධතිය වෙත ඇතුළත් කර ඇති බවද එම සටහනේ වැඩිදුරටත් සඳහන්. දන වශයෙන් ගත්තම සියලුම සංස්ථාවට ඉන්ධන පෙරුම්හල් මේකට අනුගත වෙලා තියෙනවා. මේ සතිය තුලදී ජෙනරේටර් සහ සුළු කර්මාන්තවලට අවශ්‍ය ඉන්ධන ළඟම තියෙන ළඟම ඩිපෝයෙන් ලබා ගන්නවා. පාරිභෝගිකයින්ටත් තියෙනවා යම්කිසි වැරදි අදහසක්. මේ ගිය සුමානේ තියෙන තෙල් ප්‍රමාණය නොගෙන හිටියා, ඊළඟ සුමානේට මේක ඩබල් වෙනවා කියලා. එහෙම කවදාවත් වෙන්නේ නැහැ. ඒ ලබා දීලා තියෙන ඒ තියෙන සලාක ක්‍රමයට තියෙන යම්කිසි ලීටර් ප්‍රමාණයක් තියෙනවා නම් ඒකම තමයි ලැබෙන්නේ. ඒක ගත්තට පස්සේ තමයි ඊළඟ සතියේදී තමයි ඒක නැවතත් යාවත්කාලීන කරන්නේ ඒ දෙන තෙල් ප්‍රමාණය. ඒ අනුව කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකම QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අද දිනේ ආරම්භ කෙරුණේ මෙලෙසින්. ළඟට එනකොටම තෙල්ලිවර වුණා. ඒ මිනිස්සුත් බොහොම සංසුන් විදියට ඉන්නවා. වෙනදාට බොහොම ආවේගශීලීව පීඩාකාරීව හැසිරෙනවා. ඒ මිනිස්සු මරා ගන්නවා වෙනදාට. කලින් මේ කෝලින් වල ඉඳලා අපි ගුටි ගන්නත් ගියා. මේ QR ක්‍රමය හොඳයි. ඒතකොට ඒ වගේ අනවශ්‍ය අනතුරු වළකිනවා. සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ රථවාහන රියදුරන් පවසන්නේ සතියකට ලබා දෙන ඉන්ධන කෝටා ප්‍රමාණය තම රැකියාව සඳහා ප්‍රමාණවත් නොවන බවයි. සතියේම QR කෝඩේ දෙන්නේ ලීටර් 20යි කාර්යයට. අපිට සතියට යන්න දෙනවා සාමාන්‍යයෙන් කිලෝමීටර් 800ක් විතර. ඉතින් ලීටර් 20ක් ගහගෙන කොහොමද අපි කිලෝමීටර් 800ක් යන්නේ? You are the people with very kindness, very sympathetic and you are a beautiful country, so I hope the tourists come. It's tutti. මේ අතර අදාළ පොලිස් බල ප්‍රදේශයේ ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමේ කටයුතු අදත් ප්‍රදේශ කිහිපයකම සිදු කෙරුණා. බොහෝ ත්‍රිරෝද රථ රියදුරන් පවසන්නේ තමන්ට ලබා දී ඇති කෝටා ක්‍රමය ප්‍රමාණවත් නොවන බැවින් තම කුලි රථ සේවාවන් සිදු කරගෙන යා නොහැකි බවයි. පෙට්‍රල් ත්‍රිරෝද රථ රියදුරට හයර් දුවන් ත්‍රිවිල් රියදුරට තතියකට මේ තියෙන අලුත් ක්‍රමයත් මේ වෙද්දි ලීටර 4.4ක් තමයි අනුමත කරන්නේ. කරගන්න බැරි කමට එක එක ඒවා කියන්න එපා මෙතුමෝ. මේ අතර ලංකා සුදු ඩීසල් ලීටර 1 මිල රුපියල් 10කින් අඩු කිරීමට කඳ තෙල් සංස්ථාව අද තීරණය කරනු ලැබුවා. ඒ අනුව අද රාත්‍රී 10 සිට 9 මිල ක්‍රියාත්මක වනු ඇත. කෙසේ වෙතත් පෙට්‍රල් සහ සෙසු ඉන්ධන මිල ගණන්වල සංශෝධනයක් සිදු වී නොමැති බවයි කඳ තෙල් සංස්ථාව ප්‍රකාශ කළේ. සෑම මාසකම පළමු වන සහ 15 වන දින මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනයට ලක් කරන අතර ඒ අනුවයි මෙලෙස ඩීසල් මිල අඩු කර තිබෙන්නේ. මේ අතර අදත් ප්‍රදේශ කිහිපයකදීම ඉන්ධන සංගවාගෙන ජාවාරම් කළ පුද්ගලින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. පෙරෝ මහල්ලසල පෝලිමේ තිබෙන යතුරු පැදවලින් ඉන්ධන සොරා ගන්නා තරුණයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන තිබෙනවා. මෙම තරුණයා දින කිහිපයක සිට මෙම ජාවාරම සිදු කර ඇති අතර ඔහු අල්ලා ගැනීමෙන් අනතුරුව ගැටක සහ පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය පැමිණ අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතාද අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ගෘහස්ස ගෑස් සිලින්ඩරයක මිල පහත ඉලීමට තීරණය කළ බවයි. අගෝස්තු මාසේ 5 වෙනිදා වෙනකොට ගෑස් මිල අඩු කරන්න. ඒක අපිට සහතික කරලම කියන්න පුළුවන්. මේ මාස 4 වගේම තවත් මාස 12ක් මාස 16කට අපේ රට LPG වලින් ශක්තිමත්ව LPG හිඟයකින් තොරව ලබා ගන්න අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා කියන එක නැවත වතාවක් තහවුරු කරලා කියන්න කැමතියි. කොයි වගේ මිලකින්ද අඩු වෙන්නේ? කොච්චර ප්‍රමාණයක් වගේ අඩු කරන්න බලාපොරොත්තු වෙනවද? මම දැන් කැමති නැහැ අඩු කරන මිල හරියට රුපියල් ගානකින් කියන මම. හැබැයි ඉංගියක් දෙන්නම්. අපි රුපියල් 50ක් විතර ප්‍රමාණයක් තමයි වැඩි කළේ මිල මේ ඊයේ පෙරේදා. හැබැයි ඊට වඩා අනිවාර්යයෙන්ම ඊට වඩා සාමාන්‍යයෙන් ඊට වඩා ගොඩක් වැඩි මුදලක් තමයි අපි අඩු කරන්න බලාපොරොත්තු වෙන්නේ.